අයිබෝවන් අද මේ වීඩියෝ එකේ මම කරන්න හදන්නේ මල්ටිප්ලෙක්සින් ගැන විස්තර කිරීම. අපි බලමු මොකද්ද මල්ටිප්ලෙක්සින්. එහෙනම් තව බහුපතකරණය කියන්නේ මොකද්ද කියලා මුලින්ම බලමු. මල්ටිප්ලෙක්සින් කියන්නේ විවිධ තාක්ෂණ උපාංග මගින් නිපදවන බහුසංඥා. තනි සම්ප්‍රේෂණ මාධ්‍ය කරා සම්ප්‍රේෂණය කිරීමට ඉඩ හදලා දෙන ශිල්ප ක්‍රමයක්. ඒ කියන්නේ මේකෙදි තාක්ෂණ උපාංග එකකට වැඩි ගණනක්. ඒවා ගොඩකින් නිකුත් කරන සංඥා තනි මාධ්‍යයක්, තනි ට්‍රාන්ස්මිෂන් මීඩියා එක කරහා අනෙක් අග්‍රයට එන්ඩ් එකට ලබන කෙනා ගාවට යවන යවන්න හදන ශිල්ප ක්‍රමයක් තමයි මේ. අපි රූපෙ හිම් එක පොඩ්ඩක් පැහැදිලි කරගමු. දැන් මල්ටිප්ලෙක්සර් මම ඊතලයක් ගන්න තියෙනවා වම් පැත්තෙන් දකුණු පැත්තට. එතකොට යවන්නගේ අග්‍ර පැත්තෙන්, ඒ කියන්නේ යවන්න විවිධ උපකරණ වලින් දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍යයට එවනවා. එතකොට මල්ටිප්ලෙක්සර් කියන්නේ එක එක සිග්නල් එක එක සංඥා ඇවිල්ලා එතනදි මල්ටිප්ලෙක්සර් එක හරහා තනි මාධ්‍ය කරා යවන තත්ත්වෙට මේ සංඥාව පරිවර්තනය කරනවා. සංඥා කීප එකතු කරලා පරිවර්තනය කරනවා. ඊට පස්සේ මාධ්‍ය හරහා මෙම සංඥාව සම්ප්‍රේෂණය වුණාට පස්සේ ලබන කෙනාගේ අග්‍රේදී මේක ඩී මල්ටිප්ලෙක්සර් එකක්, නැත්නම් ඩී බහුපතකරණයක්, ඒ කියන්නේ බහුපතකරණයේ ආපස්සට හරවලා මේ ලබා දුන්නු සංඥා ටික ඒ අග්‍රවලට සම්ප්‍රේෂණය වෙනවා. එතකොට ඉස්සර අතීතයේ සංඥා සම්ප්‍රේෂණය කරන හැම කෙනාටම එක වයරයක් ගන්න අවශ්‍ය වුණා. හැබැයි මේ මල්ටිප්ලෙක්සර් හොයාගත්තට පස්සේ මේ වයර් වල වමනාව, ඒ කියන්නේ වයර් පාවිච්චිය ආම් වෙලා කොස්ට් එක අඩු කරගන්න පුළුවන් වුණා ඩේටා ට්‍රාන්ස්මිෂන් වලට යන. එතකොට මේ මල්ටිප්ලෙක්සර් කරනකොට අපි ඇනලොග් ඩිජිටල් දෙකලන්ටම මල්ටිප්ලෙක්සර් කරනවා. බලමු මේ කොහොමද. මල්ටිප්ලෙක්සින් ආකාර තුනකට කරනවා. ෆ්‍රීකවෙන්සි, ඒ කියන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතයේ ෆ්‍රීකවෙන්සි ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් FDM විදිහටත් කියනවා. ඒක ආකාරය. දෙවෙනි එක වේව්ලෙන්ත් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් WDM කියලාත් කියනවා. අනිත් ක්‍රමය ටයිම් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් TDM කියලා කියනවා. එතකොට මුලින් කියපු FDM සහ WDM කියන જાති දෙකම කරන්නේ ඇනලොග් සිග්නල්ස් වලට. අපි කතා කරන ඩිජිටල් සිග්නල්ස් වලට ආයිති වෙන්නේ ටයිම් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් පමණයි. අපි තවත් වීඩියෝ එකකින් මේ ක්‍රම තුන කොහොමද කරන්නේ කියලා කතා කරමු. තුති හැම